අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ඇමති චමල්ට රාජ්‍ය අමාත්‍ය ධුරයා රාජ්‍ය ඇමති රියාඩ් මිරාල් සරත් වීරසේකරට කැබිනට් අමාත්‍ය ධුරයා පාතාලය සහ කුඩු නවත්තනවා දැන් ආච්චි කෙනෙකුටවත් පාරේ බහලා යන්න බෑ මේ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරනවා නව කැබිනට් ඇමතිගෙන් ප්‍රකාශයක් අනකොල කන්න ගවයින්ට රක්ෂිතය ලබා දෙන්න රාජ්‍ය ඇමති කියයි අපි පොඩ්ඩක්වත් කැමති නැහැ වනජීවී නිලධාරීන් කියයි රාජ්‍ය ඇමති සහ වනජීවී නිලධාරීන් අතර උණු සුම් தත්ත්වයක් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළට කොරෝනා නිසා මහනුවර මධ්‍යම වෙළඳපොළත් වැසෙයි උන කැස්ස සෙප්‍රතිශාව නම් දරුවන් පාසලට යවන්න එපා සාමාන්‍ය පෙළ ගැන අවසන් තීරණය තව දින 10කින් කල්මුනේ සියලු පාසල් හෙට සිට සතියක් වැසෙයි කහවලට සිදු වූ දේ සනීප ආරක්ෂකතුවයටත් වෙයිද විපක්ෂය ප්‍රශ්න කරයි දේශීය පත්විතයි ප්‍රථමයෙන්ම අවධානය රාජ්‍ය අමාත්‍ය රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක සදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙත් අද පෙරවරුවේ දියුණු දිනු ලැබුවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ වත්මන් රජයට නව කැබිනට් අමාත්‍ය ධුරයක් එක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ මෙතෙක් කටයුතු කළ රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා දියුරුම් දුන්නා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අද දින කැබිනට් අමාත්‍ය ධුරයේ දියුරුම් දීමට පෙර පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ධුරයේ මෙන්ම නව කැබිනට් අමාත්‍ය ධුරයේද රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා අද සිට කටයුතු කරනු ඇත. සිය අමාත්‍ය ධුරයේ දියුරුම් දීමෙන් අනතුරුව රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියා. ते संघं शरणं गच्छामि උපතුමා දීර්ඝමත් නිලධාරියෙක් අපේ රටේ ආරක්ෂා වෙනුවෙන් සුවිශේෂිත ආර්ය භාරයක් අස්කසිත කරපු රණවිරුවේ අධිකර ජනාධිපතිතුමා කල්පනා කරලා මේ සුවිශේෂිත අමාත්‍යංශය උපතුමාට පත් කරනවා අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයක් කරමින් මේ බාරගත් භාර නුර කර්තව්‍යය තාමත් හොඳින් කරගෙන යන්න ඔබතුමාට අවශ්‍ය කරන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නනතුරු නව කැබිනට් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. එතුමා මට මේ වක්‍යම් බාර දෙන්නේ අත්‍යවශ්‍යම ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම කිසිදු බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා. ඉතින් ඒ වගකීම මම අත්‍යවශ්‍යම ඉත සිටින්ම බාර ගන්නවා. ඒ වක්‍යම් ඉතාම හොඳින් ඉටු කරනවා. මේ මහජන ආරක්ෂාව දැනට කරන්නේ පොලිසිය. පොලිසිය ඉතාම කීර්තිමත් සේවයක් කරනවා. ඉතින් පොලිසිය තියෙන අඩුපාඩු සහ උන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා පොලිසිය මහජනය තුළ විශ්වාසයක් නැගෙන ආයතනයක් බවට පත් කරනවා. කාන්තා හිංසනයේ ළමා හිංසනයේ නවත්තන එක හිතනවා මට විශේෂ කාර්යයක් කරන්න පුළුවන් වෙයි. වෙනදාට වඩා විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ආසන්න ක්‍රියාත්මක වැඩි. ලොකු වගකීමක් නේද? අනිවාර්යයෙන්ම ඉතින් පොලිසිය සමාජය සමග ගැටෙන ආයතනයක්. සිවිල් සමාජය සමග, සිවිල් සේවකයන් සමග, සිවිල් වැසියන් සමග ගැටෙන එකක්. ඒක නිසා අද වෙනකම් මම හිතන්නේ 1700 පමණ දෙනෙක් අසාධිත වෙලා තියෙනවා. ඒක ඒ සම්බන්ධයෙන් අපි අර ගන්නවා. පසුගිය කාලේ අපි දැක්කා පාතාල ක්‍රියාකාරී මර්ධන ඉතාමත්ම ශීඝ්‍ර සිදු වෙන මාධ්‍ය मगे विषय पते अनिवार्यम पाता नवर्तन सह कुछ नवर्तन देगा
අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී කරනවා. වගේම තමයි අන්තවාදයේ සහ ත්‍රස්තවාදයට ඉඩ දෙන කාටවත් අපි කිසිම සමාවක් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ත්‍රස්තවාදයේ සහ අන්තවාදයට විරුද්ධව මම අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා. වේදම් අහලා තියෙනවා ඒ දවස්වල කාන්තාවකට නිල්මැණිකක් අතේ තියාගෙන එක කොනකින් අනිත් තැනකට ඕන වෙලාවක යන්න පුළුවන් කියලා. අද නිල්මැණික කෙසේ වෙතත් ආච්චි කෙනෙක්වත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කාන්තා හිංසනේ, ළමා හිංසනේ සහ ඒ වගේ බියෙන්සකින් තොරව ඕන තමන නිදහසේ ඇතුළෙන්න පුළුවන් වාතාවරණයක් තමයි අපි ජනතාවට ලබා දෙන්න ඕනේ. ඒ වගකීම මම සම්පූර්ණයෙන් බාරගත්තා. අද ජනාධිපතිතුමාගේ ඒ වගකීම මම ඉතාම කෙටි කාලයකින් ඉෂ්ට කරනවා කියන එක තමයි මේ අවස්ථාවේ. අද දින දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරයාද සමගින් රජයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේට පෙර අභ්‍යන්තර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඊට තවත් ආයතන රැසක්ද ඇතුළත්. චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරනු ලැබුවේ. ඒ අනුව අද දින නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇති. මෙම රාජ්‍ය අමාත්‍යංශ සඳහාද ආයතන රැසක් ඇතුළත්ව තිබෙනවා. පොළොන්නරුව ප්‍රදේශයේ ජලගැලුම් නිම්න ජාතික වන උද්‍යානයේ සංවේදී කලාපයේ වගා කිරීමට හා කිරි ගවයින්ට තනකොළ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබා දෙන ලෙසට රාජ්‍ය අමාත්‍ය විමල වීරදිසානායක මහතා කළ ඉල්ලීමක් වනජීවී නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා. අද පසුරු 6 වන විට නව කොරෝනා ආසාදිතයින් 342 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 96ක් දක්වා හෙළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මෙතර පවතින වසංගත තත්ත්වය හමු වේ කල්පුණේ සියලුම පාසල් සතියක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇති පුත්කලින් අතර වයස අවුරුදු 45ක කාන්තාවක් දවනවා. අදාළ කාන්තාව කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් මාස 23 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩනයේ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුත්කලයෙක්ද මියගොස් තිබෙනවා. ඔහු ජයවර්ධනපුර රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව පිමුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් මාස 25 වනදා මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ අක්ම රෝගී තත්ත්වයක්. එය අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු COVID-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 96 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම ඊයේ රාත්‍රියේ සිට හුදකලා තත්ත්වෙන් ඉවත් කරනු ලැබුවා. එසේම බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගිනහිර ග්‍රාම නිලධාරී වසම එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොළමැදිරිය ග්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ රාත්‍රියේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් බුලුගහතැන්න ග්‍රාම නිලධාරී වසම හා තෙලඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසමද ඊයේ රාත්‍රියේ සිට හුදකලා කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලිසිය පවසනවා. ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, කුරුසපාඩුව, දකුණු වෙරළබඩ, එගඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම්වලට සංචරණ සීමා පනවා ඇති බවයි හලාවත පොලිස් ස්ථානාධිපතිවරයා සියත අපගල විමසීමකදී සඳහන් කළේ. මේ අතර අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්තේන හිටිකේ ගම ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ ආසාදිතින් අතර වයස අවුරුදු 3ක කුඩා දරුවෙකුද සිටින බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. කොළඹ සිට වතුකරයට පැමිණි වයස අවුරුදු 24ක තරුණයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු පසුගිය 24 වනදා මස්කලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණ ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. මේ අතර වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී තිබෙනවා. අදාළ සිසුවා ඔහුගේ මිත්තණිය සමග පාසල් නිවාඩුවට කොළඹ ප්‍රදේශයේ නිවසකට ගොස් පාසල් ආරම්භ වීමෙන් පසු පසුගිය 24 වනදා වටවල දක්වා එන අතරතුර ගිනිගත්තේන කළුගල පොලිස් මුරපොලේදී අහඹ ලෙස PCR පරීක්ෂණයකට භාජනය කර තිබෙනවා. අදාළ සිසුවා ඊයේ දින පාසලට පැමිණ ඇති හේයින් එම පාසල විෂ විජහරණය කිරීම අද සිදු කෙරුණා. තෙවන පාසල් වාරයේ පසුගිය 23 වනදා ආරම්භ වූ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ පාසල් විවෘත කිරීමට ගත් තීරණය වගකීම් රහිතව ගත් තීරණයක් නොවන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසන්නේ. ඉතාමත් පැහැදිලි වෙනවා දිවයිනේ සමහර ප්‍රදේශවල පාසල් දැනට විවෘත කරන්න බෑ කියලා. බස්නාහිර පළාත. ඒ වගේම අපි තීරණය කළා රටේ කොයි ප්‍රදේශයක වුණත් හුදකලාව කරලා තිබෙන පොලිස් වසන් තුළ පිහිටලා තිබෙන පාසල් විවෘත කරන්නේ නැහැ කියලා. ඒතට සෙසු ප්‍රදේශ තමයි තීරණය ගත්තේ පාසල් විවෘත කරන්න පුළුවන් 6වන ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා. ඒක හම්බේ හෝ වගකීම් රහිතව ගත් තීරණයක් නෙවෙයි. අපි විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා ළමයා කිසිසේත් රෝගාතුරු වෙනවා නම් සෙම් ප්‍රතිශ්‍රයාවක් උණක් ඇස්සක් තිබෙනවා නම් කරුණාකරලා විදුහලට යැවීමෙන් වැළකී සිටින්නයි කියන්නේ. ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. විවේචන වලට බය කිසිවක් නොකර සිටීම දූ දරුවන් වෙනුවෙන් කරන සේවයක් නෙවෙයි. දෙසැම්බර් මාසයේ පළවෙනි සතිය හෝ දවස් 10 තුල ඒ ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට පුළුවන් කමක් නැතිනම් يعني බස්නාහිර පළාතේ හා දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කරන ලද පොලිස් වසම් තුල තිබෙන පාසල් සාමාන්‍ය පෙළ ඒ පන්ති ආරම්භ කිරීමට බැරි නම් එතකොට අපිට සලකා බලන්න වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ කල් දැමීම උචිතද කියලා. සතියක් දවස් 10ක් විතර බලලා මේ තත්ත්වය දිගින් දිගටම තියෙනවා නම් ඒ පාසල් සම්බන්ධයෙන් ඒවා විවෘත කරන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුයි. ඒ මොකද එතන නැත්තම් අසමානයි.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් පුද්ගලයන් 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් කල්මුනේ අධ්‍යාපන කලාපයේ සීලු පාසල් හෙට සිට සත්‍යක කාලයක් වසා දැමීමටයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව එම පාසල් යළි ආරම්භ කරන දින පසුව දෙනුම් දෙනු ලබන බවත් මෙම තත්ත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙසත් ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට නියෝග කර ඇති බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සඳහන් කළේ. මීට අමතරව අක්කරේපත්තු සයින්ත මරුදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජීවත් වන වැසියන් මෙම අවධානම් තත්ත්වයේ සලකා සෞඛ්‍ය උපදෙස් මත සංචරණ කටයුතු නතර කර සිය නිවෙස්වලටම වීසිරින් ලෙසයි ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙතර මහනුවර මධ්‍යම වෙළඳපළේ එළවලු වෙළඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් 8 දිනකුරුද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒත් සමග මධ්‍යම වෙළඳපළ සම්පූර්ණයෙන්ම වසා දැමීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. එසේම අදාළ වෙළඳ සංකීර්ණය විෂපිචාරණය කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මෙතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 500 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලයන් 262 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයට අයත් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයට අදාළ ආසාදිතයින් 90ක් සහ කළුතර දිස්ත්‍රික්කයට අදාළ ආසාදිතයින් 46 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරට ඇතුළත්. ඉන් ආසාදිතයින් 359 දෙනෙකු මිනුවන්කොඩ කොවිඩ් පොකුරට අදාළ වන අතර පෑලියකොඩ කොවිඩ් පොකුරට අදාළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දක්වන්නේ 14875ක් ලෙසයි. මෙතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර ඔහුගේ භූමදාන කටයුතු ව්‍යාජ ලේඛන සකසා සිදු කිරීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වැල්ලම්පිටිය පොලිස් වාසමේ කුමාරදාස පෙදෙස ආශ්‍රිත මේ නිවසේ සිටි 64 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ නිවසේදී මියගොස් ඇති බවට වාර්තා වෙනවා. ඊයේ උදෑසනම එම නිවැසියන් විසින් මේ පුද්ගලයාගේ මෘත ශරීරය රහසිගතව දෙමටකොඩ ප්‍රදේශයට ගෙන ගොස් දෙමටකොඩ ප්‍රදේශයේදී ව්‍යාජ ආකාරයට මරණ සහතිකයක් සකස් කර භූමදානය කර ඇති බවට අද දිනේදී වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නිරන්තරයෙන් අපි ජනතාවට දැනුම් දී තිබෙනවා යම් ආකාරයක මරණයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසට ඒ වගේම ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට අවශ්‍යයි. මේ දිනවල කොවිඩ් රෝගය තිබෙන නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් වෙත දැන්වීම අනිවාර්ය කරුණක් වෙනවා. නමුත් එසේ කිසිම කාර්යයකට දැනුම් නොදී ව්‍යාජ සහතිකයක් සකස් කර එම සිරුර භූමදානය කර ඇති බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අයවැය කාර්ක සභාව අවස්ථාවේ සිව්වන දිනේ අදයි. අද දිනේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමනය සහ පශු සම්පත් හා ගොවිපළ ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳව විවාදයට ගැනුණා. මේ අතර පාර්ලිමේන්තුවේ විවාදයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පාසල් යළි විවෘත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා. අධ්‍යාපන ලේකම්තුමා කිව්ව පළියට එක පාරටම මේ පාසල් විවෘත කරන එක ඒක නුසුදුසුයි. ඔබතුමාලට තිබුණා සති දෙකකට තුනකට පමණ පෙර නිසි සැලැස්මක් නිසි වැඩපිළිවෙලක් නිසි ක්‍රියාදාමයක් තුළ මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. දැන් ඔබතුමාලා පාසල් ටික පටන් අරගෙන ළමුන් බොහොම සීමා සහිත ප්‍රමාණය පාසලට එන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පිළිවෙලකට මේ වැඩේ කරන්න, සැලැස්මක් ඇතුව මේ වැඩේ කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා නෙවෙයි, පුළුල් සාකච්ඡාවකට පස්සේ තමයි ඒ තීරණය ගත්තේ. මේ ඕනෑම ප්‍රශ්නයක් ගැන සාධනීය ලෙස බලන්නත් පුළුවන්, ඍණාත්මක ලෙස බලන්නත් පුළුවන්. පාසල් වලට යන ළමයින්ගේ දෙමව්පියන්ට මම මොනවද කියන්නේ? ඒගොල්ලෝ ඔක්කොම අගුල ගදාලා ගෙදර තියාගන්නයි කියලාද කියන්නේ? අපේ යහපාලන ආණ්ඩුව කාලේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි Wi-Fi ටැබ් ගැන කතා කරනකොට අපිට හිනා වුණා. ආ මතක නේද? අද මේ ටැබ් ටික දීලා තිබ්බනම් ආ දුරස්ථ අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව කරගත්තා. මේ රටේ අද සම්බ හාල් ගන්න නැහැ. ආණ්ඩුව 89යි කියන හාල් 120යි වරඳපුල. සහල් මාෆියාව එක පැත්තකින් දැන් සීනි මාෆියාවකුත් ඇවිල්ලා. තමුන් ආසල පෝරසාන ආධාර දෙනවා කියලා 18යි 1151 පෝර 1500ක් කළා තියෙනවා. මේ සියල්ල දින මේ චක්‍රලේ එහෙනම් ගොවියරු දින නැහැ. ගොවියරු දින නැහැ තමයි. අනාවරණය වෙලා තියෙන කාරණේ තමයි අපි වැඩිපුර පොහොර භාවිතාවක් වෙන බව. අපේ රටේ ගොවියෝ කරලා තියෙන්නේ. උග අපරාධ සම්බන්ධයෙන් ඇත්තටම ඒ නිසා අපිට යම් පොහොර සීමා කිරීමකට ලක් කරන්න. පොහොර ඇමතුමා දන්නේ නැව, කෘෂිකර්ම ඇමතුමා දන්නේ නැහැ නේකනේ ප්‍රශ්නේ ලදී. අද ලංකාවේ ජනතාවට වසරකට කිරි අවශ්‍යයි ලීටර් මිලියන 1200ක්. අපි හදන්නේ 420යි 35යි අපි කිරිවලින් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ. මිලියන 55ක් වසරකට මේ රටට කිරිපිටි ආනයනය කරන්න භාවිතා කරනවා. එක්සත් ජාතික පක්ෂ යහපාලන ආණ්ඩුව කතා කරපු විදිහට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ ඌමනා
विशाल नायगति ප්‍රමිතියෙන් බාලයි මේ රටේ අද තේපූර නැහැ අපිට ගන්න හම්බෙන්නේ නැහැ ඇමතිවරු හතර දෙනෙක් රාජ්‍ය ඇමතිවරු හිටියා මහින්දා නන්ද වැඩකාරය මං හිතනවා එතුමාට ලබන ගමන අපි මේ අයවැයේදී ඊට වැඩිය හොඳ සේවයක් කරන්න රටට දුවංකම ලැබේවා නිදාස ලැබීමෙන් පසු පැවති සියලුම රාජ්‍යයන් පාහි මහා පරිමාණ වාරි මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත ස්වභාවික ජල සම්පත් සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් අවධානයක් මේ දක්වා යොමු කර නැති බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කළ යුතුය පුරෝකතිනේට අනුව ශ්‍රී ලංකාවද ආහාර නිෂ්පාදන ශේෂ්ත්‍රයේ අර්බුදයකට මුහුණ දීමේ අවධානමක් සහිත රටක් ලෙස දක්වා ඇති අතර ආහාර ද්‍රව්‍ය ආනයන ආශ්‍රිතව ජාත්‍යන්තර මතුවේ හැකි සීමාවන් නිසා අප විකල්ප විසඳුම් කරා නොලැබෙන්නේ නම් රටේ සමස්ත ජනගහනයෙන් 25% ධම්මාසන්න වශයෙන් මිලියන 4.7ක පමණ ජනගහනයක් ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන ඇති බවට අනතුරු ඇඟිවීමක්ද සිදු කර ඇත. එනිසා තමයි රජය භෝග වර්ග 16ක් ආනයනය පාලනය කරේ. මේ අවුරුදු මෙට්‍රික් ටන් 30000ක් තමයි වීලෙ මණ්ඩලේ මිලදී අරගෙන තියනවා කියලා වාර්තා වෙන්නේ. 44ට වීල්ලපු නිසා 50ට වීල්ලපු නිසා තමයි ගොවියට වීමිල 55ට ලැබුණේ. ඔබතුමා කියන්නේ වීලෙ මණ්ඩලේ ලොකු කැපැසිටි එකක් තියෙනවා වීමිලදී අරන් නැහැ කියලා. ඔබතුමාගේ තර්කය හරි. එමෙතුම අපි ඊළඟ කන්නේ ඉඳලා අපි හැම ගොවියෙක්ගෙම කිලෝ 1000ක් ගන්නවා මෙට්‍රික් ටන් ලක්ෂ 3ක්. ඊළඟ කන්නේ ඉඳලා පොහොර සානාධාර දෙන හැම ගොවියෙක්ම ගන්නවා. කෘෂි කර්මයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න. එක එක ඇමතිවරු ආපුවා මේ වගේ නම් වෙනස් කර බලාපොරොත්තු වෙනවා කියන එක මුලින්ම තමුන්නාංශලට සදාන් කරන්න ඕනේ. අපේ කරු මහවැලි ඇමතිතුමා ලෑස්ති ගොවියට ඕනේ වෙලාවට වතුර ටික දෙන්න, පොහොර ලේකම් කාර්යාලය ලෑස්ති වෙරි ගොවියට අවශ්‍ය වෙලාවට පොහොර ටික දෙන්න, බීජ ටික නිෂ්පාදනය කරන්න අපි ලෑස්ති. අපිට ඔබතුමාලා පොඩි කාලයක් දෙන්න. අපි ඇවිල්ලා තාම මාස 4යි. මෙවර අයවැයමගින් ගුරු විදුහල්පති වැට විෂමතාවයට විසඳුම් නොලැබීම හේතුවෙන් එළඹෙන පළමු වනදා පාර්ලිමේන්තු පටරවමේදී විරෝධතාවයක් සිදු කරන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. යදකොළම් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අවුගිය 2019 අවුරුද්දේ 2020 අවුරුද්දේ අපි ආරම්භයේදී ගුරු සහ විදුහල්පති සේවාවන් වල වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා දැවැන්ත අරගලයක් කළා. මේ රටේ 247000 කන ගුරුවරු 14000 කන විදුහල්පතිවරු අපි සියලු දෙනා බලාපොරොත්තුෙන් හිටියා මෙවර අයවැයෙන් මේ ගැටුමට විසඳුමක් ලැබෙනවා. නමුත් මේ අයවැය යෝජනා ඉදිරිපත් කරපු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ගුරු විදුහල්පති වැටුප් ගැටුම සම්බන්ධයෙන් විසඳුමක් නෙමෙයි එක වචනයක්වත් සඳහන් කරලා නැහැ අයවැය යෝජනා අපි දැඩිව එලා දකින්න මේ ක්‍රියාමාර්ගය අපි පැහැදිලිවම සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අපි තීරණයක් කරන් තියනවා එළඹෙන පළවෙනිදා දෙසැම්බර් මාසේ පළවෙනිදා ඒ අධ්‍යාපන විවාදය වෙන දවසේ අපි
සියලු ගුරු විද්‍යාල්පතිවරු සංගමයේ කව කරලා පාර්ලිමේන්තු වටරවකට අපේ මේ දැවන් විරෝධතාවයට එක්වෙන්න අපි ආණ්ඩුවට අපි අවධාරණය කරලා කියන්න බලාපොරොත්තු වෙන්නේ අඩුම තරමේ මේ ආයවැයේදී මේක සම්මත කරන්න කියලා. දැන් ළඟ බලන්නේ නැතුව දුර බලන්න. එහෙම නැත්නම් ගුරුවරයාගේ විද්‍යාල්පතිවරගේ අරගලය කියලා කියන්නේ මේ ආණ්ඩුවත් දනගස්සන අරගලයක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙන ඉදිරියේදී. මොකද මේ වෙලාවේ අපි අපේ අරගල යම් ප්‍රමාණයකට తాවකාලිකව නැතිවලා තියෙන. නතර කළා නෑ. ඒවට කොමාවක් විතරයි දාලා තියෙන හේතුව තමයි මේ රටේ මේ පවතින වසංගත తත්වය. එහෙම නැත්නම් අපිට වෙනත් ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්කම තිබෙනවා. වෘත්තීය සමිති වලට කියාවක් නැතිකම නිසා නෙමෙයි අපි මේ ක්‍රියාමාර්ග වලට නොගින් ඉන්නේ. අපි මේ ක්‍රියාමාර්ග වලට නොගින් ඉන්නේ රටේ මේ තිබෙන වසංගත තත්ත්වය හැමුවේ දරුවන්ගේ අධ්‍යාපන සැලකිලි මට්ටමකින් අඩපණ වෙලා තියෙන ඒවත් ගැන සැලකිල්ලට අරගෙන මෙවන විට කොවිඩ් මර්ධනය සඳහා වත්මන් රජය කෝටි 700ක් පමණ වියදම් කර තිබෙන බව අමාත්‍ය වාසුදේව නානායකාර මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. कोविड रोगयाट आंडव निर्लोभीव मेवेनुन वियदम करमनाकर्ण परीक्षण यंत्र लागेमट परीक्षण दुलुष्टवा वेडिकल दवस देवी दिगड़म कर्ण परीक्षण मंग हिताने कोट्यात्रीयाकृतम कल निरोधाने लक्वन निवास वेट आंडव दौकन्व आहार द्रव्य मल्लाकम ओन आदायटे ओन रुपया पंदाक धीमनावा अब चोदना कर्ण पक्ष वीदंकर समस्त इलाका රුපියල් කෝටි 18500ක් වියදම් කරලා තියෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ අතින් නිෂ්පාදනය වෙන්න තිබිච්ච බාණ්ඩ මේ. ඒ නිසා අපි මේ ආනයනික ආර්ථිකයෙන් ජාතික නිෂ්පාදිත ආර්ථිකයක් දක්වා මේ ගමන අපි යා යුතුයි කියන මතය තමයි අපේ තිබෙන්නේ. 2020 21 22 දක්වා ඩොලර් බිලියන 4.5ක් හැම අවුරුද්දකම අපිට විදේශ ණය විදියට ගෙවන්න තියෙනවා ණය වාරිකා පොලිය කියන. 2025 දක්වා මේ වැඩපිළිවෙල යනවා හැම අවුරුද්දකම ඩොලර් බිලියන 4.5ක විතර මුදලක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. අපි තව ඩොලර් මිලියන 300ක් තමයි මේ දෙසැම්බර් මාසයේ විදිහට ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන්ම විදේශ ණය හා පොලිය අපි ගෙවලා ඉවරයි. මේ වසංගත රෝග තත්ත්වය කවද අවසන් වේද කියන එක ලෝකයේ සෞඛ්‍ය සංවිධාන වලටවත් අනාවැකි කියන්න බැරි යුගයකට පසු වෙන්නේ. ඒ සමහර විට වසර වසර දෙකක් ප්‍රතිකර්ම ක්‍රමයක් සොයා ගන්න අතුරු එන්නත සොයා ගන්න අතුරු දීර්ඝ කාලයක් ගමන් කළ හැකි. එනිසා එතෙක් අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නැවතී යුතුද? බස්නාහිර වහලා තියනවා වගේ ඒ ගමේ අහිංසක දරුවගේ පාසල වහලා ඉගෙන ගන්න තියෙන අයිතිය නැතිකරන්න කියලාද මේ ගුරු වෘත්තීය සමිති වල සමහර අය කියන්නේ? පාසලක අධ්‍යාපන කටයුතු සිදු කරන එකට අකුල් හෙනනවා නම් කෙනෙහිලිකම් කරනවා නම් මං හිතන්නේ නෑ මේ වෘත්තීය සමිති අංශකරණ ක්‍රියාමාර්ගය මේ රටේ දරුවන්ගේ යහපතට හෝ ගුරුවරුන්ගේ යහපතටවත් කටයුතු කරන අය වෙයි කියලා. සනීප ආරක්ෂක තුවා සඳහා සියලු බදු අඩු කර මෙරට කාන්තාවන්ට පහසු මිලකට ඉමුද්‍රව්‍ය ලබා ගැනීමට වත්මන් රජය ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී විජේරත්න මහත්මිය පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සමාජයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙන මෙන්සස් බද්ද මම දැක්කා ට්විටර් පණිවිඩයක් තියලා තියෙනවා නාමල් රාජපක්ෂ ඇමතිතුමා එය බදු රහිතව ලබා දිය යුතුයි ට්විටර් පණිවිඩයක් තබලා තියෙනවා අපිට තියෙන ප්‍රශ්නය මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරන්න ඕන දේ නාමල් රාජපක්ෂ ඇමතිතුමා ප්‍රකාශය කිරීම තුල අපිට පෙනී යන්නේ මේ රටේ තීන්දුව తీරන ගන්නේ මේ මැදමූලන පොකුරෙන්මයි කියන එක ඇත්තම කිව්වොත් සනීප ආරක්ෂක තුවා කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිසක සුඛෝපභෝගී බාණ්ඩයක් නෙවෙයි ලංකාවේ සනීපාරක්ෂක තුවා භාවිතා කරන්නේ සමස්ත කාන්තාවන්ගෙන් 32යි අනික සියලුම දෙනා කියන්න කනගාටුයි සෞඛ්‍ය ආරක්ෂිත නොවන දෙයක් තමයි පාවිච්චි කරන්නේ මේක තමයි සැබෑ යථාර්ථයේ ලංකාවේ දරුවන්ගෙන් 50ත් 60ත් අතර ප්‍රමාණයක් ඔසප් දිනවලට පාසලට එන්නේ නැහැ ගැහණු දරුවෝ එතකොට මේකට හේතුව තමයි සනීපාරක්ෂක තුවායක් ගන්න තරම් ආදායමක් අද මේ රටේ දරුවන් ඉන්න පවුල්වල නැති
දිගම දේශීය කහ නිෂ්පාදනයේ වැඩි කරන්නටයි කියලා කහ ආනයනේ නැවැත්තුවා දැන් හොද්දට දාන්න කහ ටිකක්වත් ඇත්තටම නැහැ ඒ වගේ මේ කහ වලට වෙච්ච දේ සනීප ආරක්ෂක තුවායටත් වැඩි කල නොයාම සිද්ධ වෙයි කියලා අපි හිතනවා දේශීය නිෂ්පාදන ඇතිකරන කල සනීප ආරක්ෂක තුවා සඳහා වන සියලුම බදු අඩු කරලා මේ රටේ සියලුම කාන්තාවන්ට දැරිය හැකි මිලකට මේ ලබා දෙන්නට මේ රජය ක්‍රියා කළ යුතුයි මෙවර අයවැය මෙරට කඩාවැටෙන ආර්ථිකයේ නැවත නගා සිටුවීමට නිර්මාණය කළ අයවැය ලේඛනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. කොවිඩ් තරජනියත් එක්ක අපි ලෝකය ලංකාවත් ඉතාම නරක තැනක ඉඳලා තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. මේක මේ වැටුණු ආර්ථිකය ඔසවා තබන්න ඉලක්ක කරගත්ත අයවැය ලේඛනයක්. ඒ වගේම ගෝලීය ආර්ථිකය තුළ තරඟකාරී ලෙස අප රටේ නිෂ්පාදන හා සේවා ලෝක වෙළඳපළට යවන්න සූදානම් වෙච්ච ආර්ථිකයක් හදන රටක්. ඒ වගේම අයවැය ලේඛනයෙන් බලාපොරොත්තු වෙනවා අපේ ආර්ථිකය නැවත 100%ක සංවර්ධන වේගයකට ගෙනියන්න. ඒ වගේම රාජ්‍ය ආදායම අද 9% වගේ තැනක තියෙන 15%-16%ට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අයවැය හිඟය 4%ට විතර පල්ලෙහාට ගේන්න බලාපොරොත්තු වෙනවා රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරන්න. කොවිඩ් වෙනුවෙන් මිලියන 18000ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය මෙරටේ සෞඛ්‍ය සේවය ඔක්කොම අලුතෙන් රෝහල්වලදලා පළවෙනිමඩ එක රෝහලයි තිබ්බේ. හැබැයි රෝහල් 20 ගණනක් හැදුවා පහුගේ. ඉතාලම කෙටි කාලයක. ඒ පළවෙනි කොවිඩ් අර්බුදය විසඳ ගන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ අයවැය ලේඛනය කවුරු මොන ආකාරයෙන් විග්‍රහ කරන්න උත්සාහ කළත් මේ ජනතාවත් එක්ක බැඳුණු රටේ ජාතික නිෂ්පාදනයත් එක්ක බැඳුණු ආර්ථිකයක් මේ කොවිඩ් අර්බුදය නිමාවක් එන වෙලාවකදී ඔබට දැනගන්න පුළුවන් වෙයි රට කොයි ස්ථානට ගිහිල්ලා තියෙනවද කියලා. ඒක නිසා අපි ඊටත් පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ රජය ප්‍රමුඛ මේ රජය ගෙන යන වැඩපිළිවෙල ਸਰව ප්‍රකාරම සාර්ථක වෙලා මේ රටේ නව යුගයක් නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබෙනවා. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනට අනුව කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදරිව ඊට නවීන තාක්ෂණයද යොදා ගනිමින් දියත් කළ නියමු වැඩසටහනක් ගාල්ල රත්ගම ගොවි ජනපද මධ්‍යස්ථානයේ අසල වෙල්යායේදී ආරම්භ වුණා. මේ විශේෂත්වය වන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පොහොර ඉසීම සඳහා ඩ්‍රෝන් තාක්ෂණය යොදා ගැනීමයි. කෘෂි කර්මාන්තය සඳහා තරුණ ප්‍රජාවගේ අවධානයද ගිලිහෙමින් පවතින වකවානුවක මෙලෙස නවීන තාක්ෂණය යොදා ගැනීම තුළින් අනාගතයේ රට කෘෂි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන යථාර්ථයක් වනු ඇත. විශාල ප්‍රදේශයක බොහොම කෙටි කාලයකින් තාම කාර්යක්ෂමව මේ පොහොර හෝ පළිබෝධනාශක හෝ පැල ඉසීම හෝ ඇට ඉසීම කරගන්න පුළුවන්. අක්කර 4ක විතර ප්‍රදේශයක් පැයක් ඇතුළත ඉවර කරගන්නත් පුළුවන්. දැන් අවධානය ව්‍යාපාරික පුවත් විශේෂාංගය වෙතයි. ජනතා හිතවාදී මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛත්වයේ හොබවන වැලිබල් ෆිනෑන්ස් ආයතනය විසින් දිවයිනපුරා රෝහල සඳහා සිදු කරන පරිත්‍යාගයන් බල තවත් පරිත්‍යාගයක් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා වෙන්ටිලේටර් යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීම අද දින සිදු කෙරුණා. තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර රැසක් දිවයිනේ අනිකුත් රෝහල සඳහාද ලබා දීමට වැලිබල් ෆිනෑන්ස් ආයතනය තීරණය කර ඇති අතර මෙම එක් වෙන්ටිලේටර් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියනයක් පමණ වනවා. ඇත්තටම වැල්වල් ෆිනෑන්ස් සමාගම දිවෙනපුරා රෝහල් ගණනාවට මේ පරිත්‍යාග කරනවා. මේ එක්තරා අවස්ථාවක් තමයි අද දින අපි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ වටිනාකම ඇත්තටම මිලියන 10ක් පමණ වෙනවා. දැන්ට අපි මේ රෝහල්ට මැෂින් දෙකක් පරිත්‍යාග කරනවා. ඒ වගේම දිවේනේ අනිත් රෝහල් වලටත් දැනටත් අපි මේ වගේ දේවල් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් ඊයේ පසුරුවේ පානදුර වලාන මන්සන්දීදී මෝටර් රථයක් සහ යතුරු පෙදයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෝටර් රථය පානදුර දෙස සිට ධාවනය වෙමින් තිබියදී අපරීක්ෂාකාරී ලෙස දකුණු දෙසට හැරවීමේදී මෙම අනතුර සිදු විය ඇති අතර යතුරු පෙදියේ ගමන්ගත් 17 හැවිරිදි සිසුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරු පෙදිය පදවාගෙන ගිය පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ සිටින අයාලේ ගමන් කරන පස් දිනකගෙන් යුත් ගවරංචුවක් කළුතර දෙස සිට පානදුර දෙසට දහවණය වූ වෑන් රථයක ගැටී තිබෙනවා. සිදු වූ අනතුරින් ගවයින් 3 දෙනෙකු මරණයට පත්ව ඇති අතර වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ඌව පර්ණගම විහාරගොඩ රජමහා විහාරයේ වටිනා භාණ්ඩ කිහිපයක් සහ මුදල් සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු සොරා ගන්නා ලද භාණ්ඩද සමග අත්අඩංගුවට ගැනීමට ඌව පර්ණගම පොලිසිය සමත්ව තිබෙනවා. සෞභාග්‍ය දැක්ම යටතේ සමෘද්ධිමත් නිවසක් සතුටින් සිටින පවුලක් යන තේමාව යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තුල අඩු ආදායම් ලාභී පවුල් සඳහා නිවස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සහ සනීප ආරක්ෂක වැඩසටහන යටතේ සනීප ආරක්ෂක කටයුතු බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි අධ්‍යක්ෂ WMP විජය බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදු වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට ඇති පොකුණට පසුගියදා පාර්ලිමේන්තු සේවකීන් ප්‍රවාහනය කරන බස් රථයක් පෙරළී ගොස් අනතුරක් සිදුව තිබුණා. එම බස් රථය පොකුණට පෙරළෙන ආකාරය අසල ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.